අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට. හිරු බැස යන සැන්දෑවක ඇත්තටම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා හැන්දෑවේ ඕගොල්ලොන්ට කතා කරන්නේ. පොඩි මොන හරි ටිකක් කතා කර කර යමු කියලා කල්පනා කරන්නේ. මම පොඩ්ඩක් ඇවිදින්න ආපුගම අහසත් ටිකක් ලස්සන, හැබැයි හිර බැහැගෙන යනවා සහ අහස කළුවරයි. මම මේ පහුගිය දවස්වල එක එක මාතෘකා කතා කර අදත් ඉතින් ශ්‍රී ලංකාවෙත් වැදගත් දවසන්නේ. අද ඡන්දයක් එහෙම තියෙන දවස. ඒකින්ද අලුත් නායකයෙක් කවුදපත් වෙන්නේ එහෙම කියලා මිනිස්සු හොයනවා. ඉතින් ඇත්තටම රටට, ජනතාවට, අනාගතයට, පිටරට ඉන්න අපිට වුණත් හොඳයි කියලා හිත කියන්න පුළුවන් නායකයෙක්පත් වෙනවා නම් හොඳයි. ඒක ඉතින් බලමු. ඒක ඔයගොල්ලන්ගේ ඡන්දයෙන්පත් වෙන එකන්නේ. අපිට මෙහි ඉඳලා බලයක් නැහැ නේ කියන්නේ කියන්නේ. හැබැයි මොකක් හරි කාරංචි වේනට වෙනකොට ඒ ගැන තමයි අපි කල්පනා කර කර කතා කර කර තාවේ. මම ඒකයි වීඩියෝ එක රෙකෝඩ් කරන්න තරක් වුණේ. ඉතින් මම කියන්න යන්නේ පොඩි කතාවක්. මේක පොඩි වුණාට නිකන් හොඳත් වෙයි ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපි මේ මේකට මාතෘකාව විදිහට මම ගන්නෙ මේ අපි නොහිතන දේවල් හිතන මිනිස්සු එන්න එහෙම එකක්. ඒ කියන්නේ දැන් මම හරි ඔබ හරි කවුරු හරි කෙනෙක් තමන් මොන හරි කියන කරන දෙයක් මේ අපි කිසියම් අදහසක් හිතේ ඇතුව කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැතු නිකන් නිකම්ම කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒ වුණාට ඒක බලලා මිනිස්සෙක් මොකක් හරි හිතන්න පුළුවන් අපේ හිතේවත් නැති එක. ඒ කියන්නේ ඒක බලන කෙනා. ඒ වගේම ඔහොම ඒවා වෙනවා. ඉතින් සාහිත්‍ය කෘති වලට එහෙමත් වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇතිනේ සින්දුවල් ලිව්වා සින්දුව ගැන වෙන අර්ථකථනය මිනිස්සු දෙනවා. නාට්‍යයක් ලිව්වොත් ඒකට එහෙමයි, කතාවක් ලිව්වොත් එහෙමයි, ටෙලි නාට්‍යයක් වුණත් එහෙමයි. ඒ වගේ ආයි එතකොට කෙනෙක් යනවා කන්ද නෙවෙයි. ඒකට දැන් අපි නොහිතන දේවල්. Very nice, yeah. Sunset. අපි නොහිතන දේවල් මිනිස්සු ගොඩක් හිතනවා මේ. ඒගෙන තමයි මම කියන්නේ දැන්. ඉතින් මේකට මම උදාහරණ විදිහට ගන්න මෙහෙමයි. මගේ එක එක වයස් කාණ්ඩවල මගේ අත්දැකීම් තමයි ඔයගොල්ලන්ට කියන්නේ. ඒකේ හරහා මිනිස්සු අපි නොහිතන දේවල් හිතන හැටි ගැන ඔයගොල්ලන්ට උදාහරණ කිහිපයක් දෙන්න යන්නේ. ඉතින් පොඩිම කාලේ මට වෙච්ච දේවල් වලින් පටන් ගමු. පොඩිම කාලේ ඇත්තටම මම පුඩා ළමේ කාලේ, කියන්නේ අවුරුදු 12, 14, 16 ඔය වගේ කාලේ මම ඇත්තටම ගෙදර හිටියේ අම්මයි තාත්තයි අක්කලා නංගිලත් එක්ක ගෙදර හිටියේ. එතකොට මේ ගෙදර හිටියට නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි මම. ඇත්තටම උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරන මනුස්සෙක්. කියන්නේ ඉස්කෝලේ යනවා, ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලත් වැඩ කරනවා, ගෙවත් එහෙම. ඊට පස්සේ ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා වැඩ කරනවා. ඒක මම එහෙම කරා. එක එක කාලවකවානවල එහෙම කරන අවස්ථා තිබුණා. මම ඉස්සර මගේ බ්ලොග් එකක් තිබ්බා. ඒකේ මම ලියනවා. ඇත්තටම උදේ පාන්දර එළවලු කොටු වලට වතුර දාලා සාත්තු කළා. ඒව මේව කරලා, ඒ කියන්නේ පොඩි ළමයා කාලේ වුණත්, ඔය අවුරුදු 12 14 කාලේ, 13 14 වගේ කාලේ වුණත්, ඊළඟට හවස ඇවිල්ලා ඒ වගේ පාත්ති වලට සාත්තු කරනවා, වතුර දානවා, බින්දෙන් වතුර ඇදලා එළවලු වලට දානවා, ඒ වගේ ඒවා පස් දානවා, පස් කොටනවා, ඒ වගේ වැඩ කරනවා. ඉතින් එතකොට මම හිතපු ඉඩම් ගෙවල් දෙකක් තිබුණා. එකක් අපේ ගෙදර, අපි හිටියේ අපි අපේ තාත්තලා දැන් ඉන්න ගෙදර. ඊට පස්සේ කෙටි කාලෙකට අපේ තාත්තගේ මල්ලිගේ ගෙදර බලාගන්න එයාට දීලා ගිහලා තිබ්බා. ඒකෙත් අපි හිටියා. ওই දෙකේම ඉන්නකොට මම ওই වැඩසටහන කරගෙන ගියා. ඉතින් අපේ ගෙදර ඉන්නකොට කරද්දි මෙහෙම කතාවක් ගියා. අපේ ගෙදර ඉන්නකොට මම ඇත්තටම වතු පිටි හොඳට සුද්ධ කරනවා. කෙසෙල් පඳුරු වටේ තේ ගස් පේරගස් ඒවා මෙව වත වත සුද්ධ කරලා වල් පුච්චලා ගිනිමෙල ගහලා ඊට පස්සේ අහල පහල දෙපැත්තේ ඉඩම් මායිම් දෙකේම හරි ලස්සනට සුද්ධ කරලා එලි පෙලි කරනවා. මායිම් පැහැදිලි කරනවා. ඊට පස්සේ ඒවා නිකන් දුවන වැටවව මම ඒවා හරි ගස්සනවා. ඒ වගේ දේවල් එහෙම කරනවා. එතකොට ඔය අල්ලපු ගෙදරවල් වලයි කියලා තිබ්බා. මට චූටි පුතා කියලා කියන්නේ. මේ චූටි පුතා නම් ලෝක අන්දේ ලෝක ලෝභ ගුණෙක් වගේ. මේ මනුස්සයා මේ අපේ ඉඩම් කඩන් අයිනේ හාර හාර මේවා කරනවා. හරිම මසුරෙක් ලෝභයක් වෙයි වගේ කියලා අන්න එහෙම ඒගොල්ලෝ හිතලා තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතලා තිබ්බේ මම දැන් ලෝභකමට හරි මොකක් හරි නිකන් තණ්හාව, තෘෂ්ණාවට, ඉඩම් වලට තණ්හාවට මම දැන් ඒගොල්ලන්ගේ අර වැටවල් අයිනේම සුද්ධ කරලා ලස්සනට ගේ සුද්ධ කරන ගම වැටත් පැහැදිලි කරනවා කියන එක ඒගොල්ලෝ දැකලා තිබ්බේ එහෙම. හැබැයි පුඩා දරුවා විදියට මට එහෙම එකක් හිතුන්නේ නැහැ. මට හිතුනේ අපේ දෙමව්පියන්ගේ, ඇත්තට මට හිතුනේ එන්නේ මේක දෙමව්පියන්ගේ ආර්ථිකයට මම දායක වෙන්න ඕනේ. දැන් මේ ඒ කාලේ අපේ තාත්තගේ රස්සාවත් නැතිලා තිබ්බ කාලික ඔය අසු ගණන් වල. ඊට පස්සේ රජයේ සේවකෙක් විදියට ඉද්දි ඉතින් ඒවාට එහෙම තමයි මම වැඩ කරේ. එහෙම නැතුව අර මිනිස්සුන්ගේ පැවැටවල් සුද්ධ කරන අදහස මගේ තිබුණ නැහැ. ඉතින් ඒක අර විදියට
ඒගොල්ලෝ අර්ථකථනය කරගත්තා. එතකොට මම බැලුවේ පොඩි කාලෙත් අපිට හම්බුණ අපි නොහිතන දේවල් හිතන මිනිස්. ඉතින් ඕක එක උදාහරණයක්. ඊට පස්සේ තව කියන්නම් මම අපේ බාප්පලා ගෙදර ගියාම පල්ලෙහ, ඒ කියන්නේ ගමේ පහල කොටසේ තාත්තලා මහ ගෙදර, ඒකේ ඉන්න කොටත් මම ඇත්තටම රෑ වෙනකන් වැඩ කරනවා. මට මතකයි අපේ ලොකු තාත්තා කෙනෙක් කිව්වා, මම එහෙම කතාවක් කිව්වා ඇත්තටම, මේ මම රෑ 7ට විතර නානවා කලුවරේ, මේ ඔක්කොම වැඩ ඉවරලා, මේ පොඩි ළමයා අවුරුදු 13ක ළමයා ඇත්තටම. ඊට පස්සේ එන්න නානකොට ලොකු තාත්තා යනවා, නා තමුසේ නානවා නේද කියලා අහලා, ඊට පස්සේ ගෝ අයිසේ තමුසේ වගේ ළමෙක් නෑනේ මට, එහෙම හිටියනම් මමත් මිනිහෙක් කොයි කියලා කිව්වා. ඒ කියන්නේ අපේ තාත්තගේ අයියා ටිකක් අන්න ඔය තමුසේ අයිසේ ආරෝණ කියලා එහෙම කතා කරන එක්කෙනෙක් කියලා අපේ ලොකු තාත්තා, එයාද ජීවිතේ නතර නෑ. එයා එහෙම එකක් කිව්වා, ඒ කියන්නේ එයාගේ පුතාලා දුවලා මං වගේ නෑනි කියලා ඔන්න ඔහොම කිව්වා. කියන්නේ අපි නොහිතන ඒවා එයාලා හිතනවා ඔන්න ඔහොම. ඉතින් ඒ පොඩි කාලේ. ඊට පස්සේ ටිකක් තරුණ කාලවලට යනකොට මට මතකයි ඉස්කෝලවල වුණත් අපි ටිකක් දඟ කරලා ඉන්න ළමයි ඉගෙන ගන්න නම් පුළුවන් අපිට. ඊට පස්සේ මේ මට මතකයි අපේ ටීචර් කෙනෙක් එක සැරයක් කිව්වා, දැන් එම් පන්තිය දඟලනකොට උසස් පෙළ වගේ කිව්වා, කට්ටිය අහුවෙන්න එපා වේ කුලසේ කරලා මෙහෙමයි ඔතන දඟල දඟල ඉඳලා ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා රෑයිල් වෙනකම් පාඩම් කරනවා, ඔය ඔයගොල්ලෝ අහුවෙන්න එපා, ඕගොල්ලෝ මේගොල්ලොන්ගේ මේ අඬ වැඩවලට ඇස් තියලා අන්තිමට ඕගොල්ලෝ විභාග පෙළලෙයි මේගොල්ලෝ පාස් වෙයි කියලා එහෙම කිව්වා අපේ යාළුවෙකුට. එහෙම කියපු යාළුවා දැන් ප්‍රින්සිපල් කෙනෙක්, එයා ඇත්තටම විද්‍යාලෙදී නෑ, එයා ඩිප්ලෝමා එකක් කරේ. ඉතින් අර එහෙම ටීචර් කිව්වට ඇත්තටම මගේ හිතේ එහෙම එහෙම එකක් තිබුණේ නෑ, කාටවත් වල කපන අදහසක බෑ. ඉතින් අපි දැන් කියුව තමයි, ඉතින් එහෙම අන්න ඒ වගේ අපි නොහිතන දේවල් හිතන මිනිස්සු ওই තැන්වලදීත් හම්බුණා. ඊට පස්සේ තව තව ඉදිරියට යනකොට මම බ්ලොගර් කෙනෙක් වෙලා ඒකට මෙහෙ ඇවිල්ලා බ්ලොග් එහෙම ලියනකොට ඒගොල්ලෝ ඒක බලන්න සමහරු කියලා තිබ්බ. දැන් මම ඉතින් ලියනවා ඔය වගේ ඔය පොඩි කාලේ අපි එළ ඔළුව හදපු ආරෝමිය ලියනකොට දැන් අර මිනිස්සු කියලා තිබ්බ මෙයා මේ කරපු ලොකු දෙයක්නෝ බ්ලොග් බලන කවුරු හරි තමයි කියලා තිබුණේ. මෙයා මේ මහ ලොකු දෙයක් කරලා නැහැ නේ, මෙයා මේ එළවලු ටිකක් හදලා ඒක බ්ලොග් එකක් කරලා මේ අපිට පම්පුවරි ගන්නවා ආරෝමිය කියලා. දැන් ඒගොල්ලෝ ඉතලා තියෙන්නේ මම මගේ විනෝදයට දියලා කරලා දාන දේ. මම ඇත්තටම මගේ අතීතය ඒක මම ස්මරණය කරලා සන්තෝෂ වෙනවානේ. ඉතින් ඒක මම මෙහෙම තැනකින් මෙහෙම මේ විදිහට වැඩ කරා කියලා දැන් දැනත් ඕගොල්ලන්ට ඒක ඒ වගේ කියපු එක අර මිනිස්සු අරන් තිබුණේ මේ නෑ නෑ මෙයා මේ හරි ලොකු සීන් එකක් දාන්න යනවා අන්න ඒ වගේ. ඊට වඩා දැන් බරපතලම සිද්ධි වෙන්නේ ඊළඟට එනකොට මේ මට උනත් වෙන්න පුළුවන්, ඕන කෙනෙකුට වෙන්න පුළුවන් ඕගොල්ලන්ට උනත්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ Facebook එකේ හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ වගේ YouTube හරි මොන හරි වගේ දානේ වගේ මිනිස්සු හිතනවා මේ අපි අපේ හිතේවත් නැති දෙයක් හිතලා ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් අර්ථකථනයක් ගන්නවා. උදාහරණයක් විදිහට මොන හරි දෙයක් අර කියන්නේ Facebook හැලී ලියනවා කියලා, ඒ වගේ මොකක් හරි එකක් අපි ලියලා දැම්මොත් මෙහෙම කිව්වත් නිහතමානී වෙන්න ඕනි, මෙහෙම වෙන්න ඕනි, අරම මේ වෙන්න ඕනි කියලා ලියලා දැම්මම එහෙම නොවුනොත් මෙහෙම වෙයි හරි මොන හරි කියලා ලියලා දැම්මම දැන් අපි ඒක ලියන්නේ කිසියම් මේ කෙනෙක් ගැන හිතේ තියාගෙන නෙවෙයි ඇත්තටම. ඉතින් නිකන් ලියනවා. ඉතින් මෙහෙම කරා නම් හොඳයි, මේක මම අත්දැකපු දෙයි කියලා. ඊට පස්සේ ඒක බලපු කෙනෙක් හිතනවා ආ මේක මට තමයි කිව්වේ මේ මහත්තයා කියලා. ඔන්න ඉතින් ඒකට කලබල වෙනවා. මේ අයියා හරි මේ මල්ලියා හරි මේ මාමා හරි මේ නංගා හරි ওই විදිහට හිතලා ඉතින් අර අපි නොහිතන දේවල් මිනිස්සු හිතනවා. ඕක ඕගොල්ලන්ට සමාත වෙලා ඇති. මම මේ මට මෑතකදී දකින්න ලැබුණ ආයිත් අර අර පොඩි කාලේ වුණා වගේ අර ඉඩම් පවුරු ගන්නවා කියලා මිනිස්සු කිව්වා වගේ මේ ඒ කියන්නේ වැට දුවවන කොල්ලෙක් වගේ කියලා ඒගොල්ලෝ හිතුවත් දන්නේ නැහැ. මම වැටවල දිවෙන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සු හිතන්නේ එහෙමනේ. ඒ වගේ ඉතින් අපි නොහිතන අර්ථකථන මිනිස්සු දෙනවා සියලු දේවල් වලට. ඉතින් ඒක දැන් දිගටම සිද්ධ වෙනවා. ඉතින් මේ YouTube නාලිකාවක වුණත් ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් බව දැනගෙන තමයි අපි මේ ලියන්නේ කරන්නේ කියන්නේ. ඒ වුණාට මිනිස්සු ඉතින් එහෙම හිතනවා. අපි දැන් සමාජයට ඊට පස්සේ ආපස්සට හැරිලා බැලුවම හිතනවා ඇයි මේ මිනිස්සයා මේක ගැන මෙහෙම හිතුවේ, මං ඉන්නකින්වත් හිතපු නැති දෙයක් කියලා හිතෙනවා. දැන් එහෙම ආපස්සට ගිහින් බැලුවම ගන්නකො එකින් ඉත දැන් අපේ ගෙවල් ළඟ මේ මම වතු කුඹුරු සුද්ධ කළා, වතු පිටි සුද්ධ කළා, ගොවි ටැංක කරලා වතුර දාලා ඒව මෙව කරාම දැන් මං කාගේවත් ඉඩම් අයිති කරගන්න ගිහිල්ලා නැහැ නේ. දැන් මං ඒව දිහා බලන්නවත් නැහැ නේ. බලන්නකො ඇත්තටම ඒ කියන්නේ මම ශ්‍රී ලංකාවේවත් නැහැ නේ. يعني අපේ මාගෙදරවත් මට අයිති නැහැ. ඒ කියන්නේ මං කොහොමවත් ඒ පළාතකවත් නැහැ. එතකොට කියන්නේ කිසිම දෙයක් ශ්‍රී ලංකාවේ මට කිසිම මේ ඉඩකඩම් බවබෝග කිසි දෙයක් නැහැ. එතකොට ඉතින් එහෙම තත්ත්වයකට අර වගේ හිටපු ළමයෙක් ගියා කිව්වම ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ අපි හිතපු දේ වැරදි මේ මිනිස්සයා ගැන කියලා. අන්න ඒ වගේම ඉතින්
ඊළඟට අර අර ගුරු තුමිය එහෙම දැන් අපේ මොහොන පොතේ Facebook එකේ ගෙහෙමින් ඉන්නවාද ඉතින් ඒගොල්ලෝ දකින්නවා ඉතින් මෙයා ගැන අපි කවුරුද සම්පූර්ණයෙන් වැරදි මෙයා කාගේවත් වලවල් කපන්න ගිහිල්ලා නැහැ මම හරියම කිව්වට කියලා අන්න ඒ වගේ කාටවත් වල කපන්න ගිහිල්ලා නැහැ කියලා ඒ වගේම තමයි ඔය කියන මේ අවසාන කාරණා වුණත් අපි Facebook එකේ ලියන අරව මේ වුණ කවුරුවත් පහදක කරගෙන ලියන කරන ඒවා නෙවෙයි දාන ෆොටෝ දාන වීඩියෝ ඒවා නෙවෙයි කාටවත් මඩ ගහන්න ඕ කවුරු ගැන හිතලා එහෙම කරන ඒවා නෙවෙයි හැබැයි මිනිස්සු එහෙම හිතන්න පුළුවන් ඉතින් ඒක තමයි මම කිව්වේ අපි නොහිතන දේවල් හිතන මිනිස්සු අපි ගැන ඉන්නවා ලෝකේ පුරා ඒගොල්ලෝ පොඩි කාලෙත් හිටියා ලොකු කාලෙත් ඉන්නවා හැමදාම ඉන්නවා ඒ ගැන දැනුවත් වෙන එක ඉතින් අපිත් දැනගෙන ඉන්න ඕනේ එහෙමනම් සියලු දෙනාට ජය වේවා මම නිකන් අමුතු මාතෘකාවක් අරගෙන ආවේ අද සැප්තැම්බර් 21 වෙනිදා ධර්මංක වගේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනේ හෙට උදේ අපි නැගිටිනකොට අලුත් නායකයෙක් රටටපත් වෙලා TV එහෙමනම් සියලු දෙනාට ජය වේවා.